අසිරිමත් නිම්නයක රන් දියවර. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ යටතේ ලක්ෂ සංඛ්‍යාත ගොවි පවුල් වෙත සෙත සැලසෙන සුවිශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපාරය නකල්ස් නිම්නේ යෝධ ජලාශයක් නිර්මාණය කර මොරගහකන්ද මහා වාරි ප්‍රතිහාරය මෙසේ දෘශ්‍යමාන වෙනවා. එය අනාගතයේ විසින් හඳුන්වනු ඇත්තේ මොරගහකන්ද කළුගඟ යෝධ සංවර්ධන ව්‍යාපාරය පරපුරක් දුටු ආශ්චර්යයේ සිහිනය ලෙසින්. ඉපැරණි මහා මානව ශිෂ්ටාචාරයක පදනම සැලසූ නකල්ස් මිටියාවතේ අමන්ගඟ කළුගඟ ද්‍රෝණියේ සඟවාගත් අප්‍රමාණ පුරාවෘත්තයන් මගින් නව මානව ශිෂ්ටාචාරය ඇරඹෙනවා. ක්‍රිස්තු වර්ෂ 65 සිට 109 අතර කාලයේ රජ කළ වසභ රජු අමන්ගඟ හරස්කොට අමුණක් බඳවා ඇලහැර වූ බව වංශ කතාවල සඳහන්. එය ඇලහැර අමුණ නමින් ප්‍රකට වේ. ක්‍රිස්තු වර්ෂ 276 සිට 304 කාලයේදී මහසෙන් රජතුමා ඇලහැර අමුණේ සිට මින්නේරිය වැව දක්වා ජලය ගෙන ගිය බවත්, ඉනික්මිතව ක්‍රිස්තු වර්ෂ 597 සිට 607 කාලයේ රජ කළ දෙවන අක්බෝ රජු ඇලහැර අමුණ සහ ඇල තවදුරටත් සංවර්ධනය කර ගිරිතලයේ වැවට ජලය ගෙන ගිය බවත් වංශ කතාවල සඳහන්. වැව් අමුණු බඳවා සිරිලක කෙත්වතු කොරවා මේ දිය රඳනාව පැරකුම් නිර්දු විසින් කරවන ලදයි මෙහි තිබෙන සෙල්ලිපියේ කියවෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1164 සිට 1197 කාලයේදී මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් ඇලහැර අමුණ තවදුරටත් සංවර්ධනය කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ දිගම ගඟ වූ මහවැලි ගඟ සමස්ත භූමී වපසරියෙන් 10%ක් වසාගෙන වියලි කලාපයේ සරුපසට හා බොහෝ ජනයාට මෙන්ම සත්ව සහ ශාක පද්ධතියටද ජීවය ලබා දෙමින් නැගෙනහිර දෙසට උත්තරීතර ගමනක යෙදෙනවා. අමන් ගඟ දෙපස පිහිටි දැවැන්ත ජලපෝෂක ප්‍රදේශය පුරා විසිරී ඇති මහා කඳු ශිඛරයන් අතර වූ වනපෙත් මැදින් ගලා බසින දියදහර අමන් ගඟේ ජල ධාරිතාවට ප්‍රධාන වශයෙන් ඉවහල් වන අතර සුදු ගඟ සහ නාලන්දා ඔයේ ජල ධාරාවන්ගෙන් ලබා ගන්නා ජලයෙන් ගලා බසින අමන් ගඟ අංග මැඩිල්ල නම් ස්ථානයෙන් පහළ ස්ථානයකදී මහවැලි ගඟට එක්වෙනවා. ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාවට නැගින්නේ මීට කලකට පෙරදීය. ඒ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එවකට මහවැලි විෂයභාර ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේදීය. රජරට ජනතාවගේ උග්‍ර ජල ප්‍රශ්නයට සාර්ථක පිළිතුරු ඇත්තේ අමන්ගඟ ආශ්‍රිතව සුවිසල් ජලාශ සංවර්ධන ව්‍යාපෘතියක් ඇති කරලීම තුළින් පමණක් බව එතුමන් මැනවින් වටහාගෙන තිබුණි. ඒ අනුව මොරගහකන්ද කළුගඟ ජල ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ මෙහි සැදලි වේල්ල ඉදිකරනු ලැබුවා. නකල්ස් කඳුවැටියෙන් ගලා බසින අමන්ගඟේ ඓතිහාසික ගමන් මාර්ගය වෙනස් වන්නේ මෙහි ඉදි වූ ප්‍රධාන වේල්ල මගිනි. දිගින් මීටර 403.61ක්ද උසින් මීටර 62.3ක්ද පළල මීටර 6කින් යුක්ත මොරගහකන්ද ප්‍රධාන වේල්ල මැටි සහ ගල් මිශ්‍ර තාක්ෂණයකින් ඉදිවුවකි. මෙහි ඇතුළත සන්නිවේදන දත්තයන් ගබඩාවන අතර ඉංජිනේරුවරුන් විසින් දෛනිකව වේල්ලේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරනු ඇත. වේල්ලෙහි ඉහළ කොටස රළ පහරට ඔරොත්තු දිය හැකි විශේෂ බැම්මක් මෙම වේල්ල සඳහා නිර්මාණය කර ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු දැන් සම්පූර්ණයෙන්ම නිම කර ඇත. අමන් ගඟේ ජලධාරාව මොරගහකන්ද ජලාශයේ ජලධාරිතාව ඉහළ නැංවීමට ඉවහල් වෙයි. සැදලි වේලි අංක එකෙහි කාර්යභාරය උදෙසා අවශ්‍ය ජල සැපයීමට මෙය මනා පෝෂණයකි. කොන්ක්‍රීට් RCC තාක්ෂණය භාවිතා කරමින් ඉදිකර ඇති සැදලි වේලි අංක එක වේල්ල උසින් මීටර් 58ක් සහ දිගින් මීටර් 375ක් වෙනවා. එහි ඉදිකර ඇති ටර්බයින් යන්ත්‍ර 4කින් සමන්විත ජල විදුලි බලාගාරය මගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 25ක විදුලි ධාරිතාවක් එක් කරනවා.
සැදලි වේලි අංක 1න් පිටකරන ජලය මාර්ග දෙකකට බෙදා වෙන් කර ඇල මාර්ග ඔස්සේ ගමන් කරවා ඉන් එක් මාර්ගයක් අමන් ගඟට සම්බන්ධ වන අතර අනෙක් මාර්ගය ඉහළ ඇලහැර හැරවුම් ඇල ඔස්සේ කේප්ප ඇලට ගමන් කර අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි මහා කනදරාව වැවදක්වා දියවර රැගෙන යනවා. මොරගහ කඳු ජලාශයේ ප්‍රධාන වේලි සහ විදුලි බලාගාරයේ ඉදිකිරීම සඳහා අරමුදල් චීන සංවර්ධන බැංකුවෙන් සහ දේශීය අරමුදල් මගින් ලබා ගැනෙනවා. මෙහි ඉදිකිරීම කටයුතු දේශීය සහ විදේශීය ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණය සහ දායකත්වයෙන් චීන සමාගමක් වන ෂිනෝ හයිඩ්‍රෝ කෝපරේෂන් ආයතනය මගින් සිදු කෙරෙනවා. ප්‍රධාන වේල්ල සහ සැදලි වේලි අංක 1 සියලුම ඉදිකිරීම 2017 වර්ෂයේ ජූනි මාසයේදී අවසන් කිරීමට නියමිතයි. මෙම මහා සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 557.5ක මුදලක් ආයෝජනය කර ඇත. ඉදිවෙන ජල විදුලි බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට විදුලිය සැපයීමට අවශ්‍ය කරන අධිබලැති විදුලි රැහන් මාර්ගය සකස් කර අවසන්. විදුලි රැහන් පද්ධතිය සකස් කිරීම විදුලි බල මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ එහි විදුලි කාර්මිකයන් අතින් නියමිත ප්‍රමිතියට සිදු වූවා. ජලාශයට යටවෙන භූමි ප්‍රදේශයේ ඉතා වටිනා ගහකොළ බොහෝ ප්‍රමාණයක් රෝපණය වී තිබිණි. ඒවා ක්‍රමානුකූලව ඉවත් කිරීමේ කාර්ය වෙනුවෙන් විශාල සේවක මණ්ඩලයක් සමග යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමට සිදුවිනි. මේ අතුරින් ප්‍රයෝජනයට ගත යුතු ගස් රාජ්‍ය දැව සංස්ථාවේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉවත් කරගත් පසුව අදාළ භූමි වපසරිය ශුද්ධ පවිත්‍ර කෙරෙනු ලැබුවා. තවත් බොහෝ වටිනා පැල ඇති ඒවා නියමිත ප්‍රමිතියට උදුරා වෙනත් ආරක්ෂිත ප්‍රදේශයක රෝපණය කරනු ලැබුවා. ඒ සියල්ල ඉවත් කිරීමෙන් පසු අදාළ ප්‍රදේශය ජලයට නතු කර ගැනීම සිදු වූවා. වර්ෂ 2017 ජනවාරි 11 දින සුබ මොහොතින් මොරගහකන්ද ජලාශයට දියවර පිරවීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ මැති අමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබුවා. අද මොරගහකන්ද ජලාශයට ජලය එක්කිරීම ආරම්භ කරලා ඒ වගේම ඉහළ ඇලහැර ව්‍යාපාරය නව ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ කටයුතු සමග මේ රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වාරිමානික ක්ෂේත්‍රයේ ඒ වගේම ආර්ථිකය පිළිබඳව තවත් නැවුම් බමුකින් යුතු වඩාත් විවිධීමක් ඇති නව පුළුල් ජාතික සංවර්ධන යෝජනා ක්‍රමයක මංගල අවස්ථා විදියට තමුන්නාන්සේලා හම්බවීමට ලැබීම ගැන අවුරුදු 40කට වඩා 50කට ආසන්න කාලයක් මේ රටේ විශේෂයෙන්ම රජ රට ජනතාවගේ දුක් හඳුනු කතාවේ ඒ දුක් හඳුනු පිස දමන්නට අපි ආරම්භ කළ මේ යෝධ මහා සංවර්ධන ව්‍යාපෘතියේ ඉතාම වැදගත් ප්‍රතිඵලයක් ලෝක ඉතිහාසයේ ගත් විට ප්‍රධාන වශයෙන්ම ආසියා කරේ ගංගාව පිළිබඳව ගංගා නිම්න පිළිබඳව ඉතිහාස කතාව ඔබ දන්නවා. අද මේ ව්‍යාපෘතිය ගත්තාම අද අපි කරන මේ සියලු කාර්යයන් තිරසර සංවර්ධන සැලසුම් තුල ප්‍රතිපත්තිය තුලයි කරන්නේ. ස්වාභාවික සම්පත් ආරක්ෂා කරගෙන ස්වාභාවික සම්පත් වලට වැඩි වටිනාකමක් දීලා ප්‍රධාන වශයෙන්ම අපි සංවර්ධන කටයුතු කරන්නේ. රජ රට අනුරාධපුර පොළොන්නරුව වයඹ නැත්නම් කුරුණෑගල පුත්තලම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ මේ ජනතාවගේ මූලික ප්‍රශ්නයක් විසඳන්නට මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය සිහිනමවමින් සිටි බලාපොරොත්තුෙන් සිටි ඒ දැඩි ලෙස අපි අපේක්ෂා කළ අදිෂ්ඨාන කළ යෝධ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිඵල ලැබිච්ච දවසක්. මොරගහකන්ද සහ කළුගඟ ඉදිකිරීම හේතුවෙන් සිය ගම්බිම් අහිමි වෙන පවුල් 3000ක් නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කර අවසන්ය. මේ අතර මෙම ජනතාවගේ අනුපවුල් වෙනුවෙන්ද නිවාස සාදා ගැනීමට ඉඩම් සහ වගා සඳහා කුඹුරු ලබා දීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වූවා. එසේ නිවාස ඉඩම් ලබා නොගන්නා අයට මූල්‍ය ආධාර ලබා දෙනු ලැබුවා.
මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම හේතුවෙන් එම ප්‍රදේශයෙන් ඉවත් කළ ජනතාවගේ නිවාස සහ චංචල දේපල එම ප්‍රදේශයන්ගෙන් මේ වන විට ඉවත් කර අවසන් කර ඇත. නව ජනපද තුල මෙතෙක් සම්පූර්ණ වූ නිවාසලාභීන් හට මෙම ප්‍රදේශවල සිට එම කටයුතු කර ගැනීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් නොමිලේ බස් රථ සේවාවක්ද යොදා තිබෙනවා. පවුල් නැවත පදිංචි කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර අවසන් කර ඇත. මෙහි අතීත කාලයන්ට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් වෙහෙර විහාර, දේවාල ආදී පූජනීය ස්ථාන කීපයක් හඳුනා ගැනීමට හැකි වූවා. එම ස්ථාන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ දායකත්වයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් කැණීම් සිදුකර සංරක්ෂණය සිදු කළ අතර මෙම පුරාවස්තුන් මෙහි කෞතුකාගාරයක් ඉදිකර මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතය. ජලපෝෂක ප්‍රදේශවලට උරුම වූ සාරවත් භූමි ලක්ෂණ මොරගහකන්ද ජලාශය ආශ්‍රිත වපසරිය තුල තිබෙනවා. ව්‍යාපෘතිය සඳහා අනුමත පාරිසරික බලපෑම් වාර්තා සැලකිල්ලට ගැනෙනවා. මොරගහකන්ද සහ කළුගඟ සංවර්ධන කටයුතු වෙන්වෙන්ව එහි දැක්වෙනවා. එම වාර්තාවන් වලට අනුව එක් වැදගත් නිර්දේශිත ක්‍රියාදාමයක් වන්නේ ජලපෝෂක සංරක්ෂණයයි. මෙහි මොරගහකන්ද ජලපෝෂක ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 783ක්ද, කළුගඟ ව්‍යාපෘතියට වර්ග කිලෝමීටර් 128ක්ද ජලපෝෂක ප්‍රදේශයන් වශයෙන් වෙන්වෙනවා. වන සංරක්ෂණ වැඩසටහන යටතේ මොරගහකන්ද මධ්‍යම පැලතවාන මගින් රෝපණය කළ පැල ඇටි ක්‍රමානුකූලව නැවත වනවගාව සඳහා යොදා ගැනෙනවා. මෙම වැඩපිළිවෙල යටතේ සිදුකරන ජලපෝෂක ප්‍රදේශයන්හි නැවත වනවගාව සඳහා මෙම ප්‍රදේශයන් තුළින් ඉවත් කරන ලද ශාකයන් මෙන් තුන්ගුණයක ප්‍රමාණයක් යළිත් වගා වෙනවා. එයින් අනාගතයේදී සුබාදහම සහ පරිසරය සමතුලිත කිරීමට හැකියාව පවතිනවා. මොරගහකන්ද ජලපෝෂක ප්‍රදේශ සංරක්ෂණ වැඩපිළිවෙළවල් එම ප්‍රදේශවල ජනතාවගේ සහයෝගය මත සිදුවෙනවා. මෙම කාර්යභාරයේදී කෝන්ගහවෙල ග්‍රාමයේ මාරගමුව සහ පුබ්බිලිය ග්‍රාමයන්හි ජනතාව ඉන් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් නොතිබුණි. ඔවුන්ගේ දේපල එහිම ස්ථාවර වූ අතර ව්‍යාපෘතිය යටතේ මෙම ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් අබන සහ ඒ අවට ප්‍රදේශයන්හි ග්‍රාමීය කෘෂිකර්ම සංවර්ධනය උදෙසා වගාලෙන් ඇලවේලි කුඩා අමුණු ආදියද නව පාසල් සෞඛ්‍ය මධ්‍යස්ථාන නව මංවාවත් මාර්ග ආදී යටිතල පහසුකම් ඇති කරනු ලැබුවා. ගල්බැමි දැමීම, සමෝක්ෂ ඇලවල්, කුට්ටිකානුක්‍රමය ආදී පස සංරක්ෂණ විධිමත් වැඩපිළිවෙළවල් ක්‍රියාවට රැංගෙනවා. ව්‍යාපෘතිය මගින් මෙහි අධීක්ෂණ කටයුතු කර ඒ සඳහා මූල්‍යමය ගෙවීම් ගම්වාසීන්ට කරනු ලබනවා. කළුගඟ හරස් කරමින් ගොඩනැගෙන යෝධ ජල ව්‍යාපෘතිය කළුගඟ ජලාශයේ ඉදිකිරීම ඉතා කඩිනමින් සිදුවෙනවා. මෙම ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 248කි. මෙහි ප්‍රධාන වේල්ල උසින් මීටර් 68ක්ද දිගින් මීටර් 568ක්ද වෙනවා. කළුගඟ ජලාශයේ ප්‍රධාන වේල්ල ඉදිකිරීම සඳහා ගල් සහ මැටි මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිතයට ගනිමින් ඉදිකිරීම් සිදුවෙනවා. වර්ෂ 2016ක් වූ ජූලි මාස 25 වැනි දින පෙරවරුවේ යෙදුණු සුබ නැකතින් කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන වේල්ල මත නිදන් වස්තු තැන්පත් කිරීම පුරාණ චිරාගත චාරිත්‍රානුකූලව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් සිදුවුණි. මෙම ඓතිහාසික මොහොතට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මැති ඇමතිවරුන්ද අමාත්‍යංශ ලේකම්වරු ව්‍යාපෘති අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම ඉංජිනේරු කාර්ය මණ්ඩලය ආදී සම්භාවනීය පිරිසක් සහභාගි වුණා. කළුගඟ යෝධ සංවර්ධන යෝජනා ක්‍රමය සඳහා මූල්‍යමය පහසුකම් ලබා දෙන්නේ ඔපෙක් කුවෙට් සහ සෞදි අරාබි අරමුදල්වලිනි. මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු එකී අරමුදල්හි නියෝජිතයින්ගේ අධීක්ෂණය යටතේ සිදුවෙනවා. ඔවුන්ගේ සමීක්ෂණ චාරිකා නිරන්තරයෙන්ම සිදුවෙනවා. දැනට ඉදිකර ඇති ප්‍රමාණය මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳවද ව්‍යාපෘතියේ පරිසර හිතකාමී තත්ත්වය ආදී බොහෝ කරුණු කාරණා පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී තිබුණා.
කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ජල සැපයුම් පිළිබඳවත් නැවත පදිංචි කිරීම සඳහා ජනපදිකයින්ට යටිතල පහසුකම් ලබාදීම පිළිබඳවත් ඔවුන් ඉතා ගැඹුරින් සොයා බැරුණ ලැබුවා. ඉන් අනතුරුව ව්‍යාපෘතිය ප්‍රගතිය වෙනුවෙන් ඔපෙක් කුවෙට් සහ සෞදි අරාබි අරමුදල්ලි නියෝජිත පිරිසගේ ප්‍රසාදය ව්‍යාපෘති නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළා. කළුගඟ ප්‍රධාන වේල්ලෙහි ප්‍රධාන උමගට සම්බන්ධ අනෙක් උමං මාර්ග හතරේ ඉදිකිරීම්ද මේ වන විට මූලික වශයෙන් අවසන් වෙමින් පවතිනවා. මොරගහ කන්ද ජලාශය වෙත ජලය සපයන උමග, කළුගඟ ජලාශයේ ප්‍රධාන වේල්ලේ වම් යුරේ උමගින් නිකුත් කරන දියවර, වම් යුර ඇලමාර්ගයේ කිලෝමීටරයකදී ආරම්භ වන හැරෝම් උමං මාර්ගයකට යොමු වෙනවා. එම උමග දිගින් කිලෝමීටර් 7.85ක් වන අතර එය සම්බන්ධ වන්නේ කබරව ඔයටයි. කබරව ඔය මොරගහ කන්ද ජලාශය වෙත යොමු වෙනවා. වම් යුරේ අනෙකුත් උමං මාර්ග වනුයේ වාරිමාර්ග උමග සහ පරිසරයට ජලය මුදාහරින පහළ උමග වේ. එයින් පරිසරයට ජලය මුදාහරින පහළ උමගේ අධික පීඩනයට ඔරොත්තු දිය හැකි අයුරින් කොන්ක්‍රීට් ආවරණ යෙදීම මේ වන විට අවසන් අදියරේ පවතිනවා. කළුගඟ ජලාශයේ අනෙක් ප්‍රධාන වේල්ල වන්නේ සැදැලි වේල්ලයි. මේ වන විට එහි මූලික ඉදිකිරීම් සිදුවෙමින් පවතිනවා. මෙම වේල්ලෙහි උස මීටර් 28ක් වන අතර එහි දිග මීටර් 719ක් වෙනවා. මෙහි දකුණු ඉවුරෙන් පහළ නිම්නයේ සංවර්ධනය සඳහා ජලය ගෙන යන දකුණු ඇලමාර්ගයේ ඉදිකිරීම් කටයුතුද සිදුවෙමින් පවතිනවා. කළුගඟ සැදැලි වේල්ලෙහි දකුණු ඉවුරෙන් අලුතෙන් ඉදිවන ඇලමාර්ගය දකුණු ඉවුරු ඇලමාර්ගය වේ. ඒ මගින් ප්‍රධාන වශයෙන් දියමංකඩ 5කට දියවර නිකුත් කරනවා. එම දියමංකඩයන්හි ජලය පිරෙන ප්‍රදේශය වස්ගමුව ජාතික වනෝද්‍යානයට විවර වන බැවින් සත්ව සහ ශාකයන්හි පැවැත්මට ප්‍රමාණවත් ජල පහසුකම් සැපයීම සුභාදාමට කරන්නා වූ මහත් සත්කාරයක්. කළුගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුතු වර්ෂ 2018 දෙසැම්බර් මාසයේදී අවසන් කිරීමට නියමිතයි. මොරගහ කන්ද කළුගඟ ප්‍රදේශවල ජීවත් වූ වනාලි ජලාශ ඉදිකිරීම හේතුවෙන් එම ප්‍රදේශවලින් ඉවත් කර වස්ගමුව ජාතික වනෝද්‍යානයට යොමු කිරීමත්, නව ජනපද වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක වැඩපිළිවෙල කිහිපයක් ක්‍රියාත්මක කෙරෙනවා. විදුලි රැහැන් ඇද අලි වැටවල් ඉදිකිරීම මෙන්ම වෙනත් විකල්ප ආරක්ෂක වැඩපිළිවෙලවල් මෙහිදී භාවිතයට ගන්නවා. මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් සිදුවෙන තවත් සුවිශේෂී මෙහෙවරක් නම් මෙම ජලාශ මගින් ගංවතුර පාලනය කිරීමයි. සෝමාවතිය සහ මනම්පිටිය මුහුණ පාන ගංවතුර තත්ත්වය පාලනය කර ජීවිත සහ දේපල හානි අවම කර ගැනීමට මෙයින් හැකිවෙනවා. මොරගහ කන්ද ජලාශයේ ඉදිකිරීම හේතුවෙන් නිවාස ගම්බිම් අහිමි වන ජනතාවට කළුගඟ පහළ නිම්නේ වම්යුරේ තෝරපිටිය වැල්ලේවල සහ මා ඔය වසම් තුල නව ජනපද ඉදිකර යටිතල පහසුකම් සංවර්ධනය කර යලි පදිංචි කිරීම සිදු කෙරෙනවා. කළුගඟ ජලාශයේ ඉදිකිරීම හේතුවෙන් නිවාස ගම්බිම් අහිමි වන ජනතාව නැවත පදිංචි කරනු ලබන්නේ ගුරුවල, හීරටිඔය සහ නව ලග්ගල ප්‍රදේශයන් තුළයි. මොරගහ කන්ද කළුගඟ ජලාශවලට යට වූ ප්‍රදේශයන්හි පැවති වෙහෙර විහාර, පන්සල්, දේවාල ආදී පූජනීය ස්ථානද එහි ජීවත් වූ ජනතාව නැවත පදිංචි කරන ලද ප්‍රදේශයන්හිම නැවත ස්ථාපනය කිරීමට ව්‍යාපෘතියෙන් කටයුතු කරනු ලැබුවා. නව ජනපදිකයන් සඳහා සැලසුම් සහගත ක්‍රමවත් ප්‍රවේශ මාර්ග සහ අතුරු මාර්ග ඉදිකිරීමද ගුරුවෙල සිට මොරගහ කන්ද දක්වා නව මහා මාර්ගයක් ඉදිකිරීමද සිදුවෙනවා. මෙහි වැඩ කටයුතු මේ වන විට නිමවෙමින් පවතිනවා. නව ජනපදිකයින් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් ඉදිකෙරෙන රජයේ ආයතන සහ කාර්යාලවල ඉදිකිරීම් බොහොමයක් මේ වන විට නිමා වී තිබෙනවා. නව ලග්ගල පොලිස් ස්ථානයේ ඉදිකිරීම් අවසන් කර ඒ ජනතා සේවයට විවෘතව පවතිනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල, රෝහල, ද්විතීක පාසල, බස් නැවතුම් පොළ, රාජ්‍ය නිලධාරීන් සඳහා ඉදිකෙරුණු නිවාස සංකීර්ණය ආදියෙහි ඉදිකිරීම් කඩිනමින් නිබවමින් පවතිනවා.
ගෘහස්ත ජල අවශ්‍යතා සඳහා ජලයත් පානීය ජලයත් ඉතා පිරිසිදුව සෞඛ්‍ය ආරක්ෂිතව ලබාදීමට හැකි නලලින් ජනපදිකයන්ගේ නිවාස අසලින්ම ඉදිකලා. මීට අමතරව දිනපතාම පානීය ජලය මෙන්ම ගෘහ අවශ්‍යතා සඳහා පිරිසිදු ජලය සෞඛ්‍ය ආරක්ෂිතව බෞසර් මගින් බෙදා හැරෙනවා. ජලය මෙන්ම විදුලියද මේ වන විටත් නව ජනපදවලට ලබාදී අවසන් නව ජනපදලාභීන්ගේ නිවාස ඉදිකිරීමට ගෙපල සකස් කිරීම ව්‍යාපෘතිය මගින් සිදු කෙරෙනවා. ජනපදලාභීන් උදෙසා විශේෂ වැඩමුළු පවත්වා නිවාස ඉදිකිරීම සඳහා තාක්ෂණික දැනුම මෙන්ම උපදෙස් ව්‍යාපෘති ඉංජිනේරුවරුන් විසින් ලබා දෙන අතර නිවාස ඉදිකිරීම අවසන් වනතුරු ජනපදිකයින්ට ප්‍රවාහන පහසුකම් ජලය මූලික අවශ්‍යතා සඳහා ද්‍රව්‍ය මෙන්ම මූල්‍යමය පහසුකම් මෙන්ම වියලි සලාක සහනාධාරද ලබා දෙනවා. ජනපදලාභීන්ගේ දූදරුවන් හට නිසි අධ්‍යාපනය ලබාදීම උදෙසා ව්‍යාපෘතිය මගින් විශේෂ අවධානයක් යොමු කිරීමද මෙහි වැදගත් කාර්යයක්. ප්‍රාථමික පාසල් වීථික පාසල් වශයෙන් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම සහ ගුරු නිවාස ඉදිකිරීමද මේ වන විටත් ක්‍රියාත්මකයි. මෙම පාසල් ගොඩනැගිලි පෙර තිබූ ඒවාට වඩා වැඩි ඉඩකඩක් සහ වැඩි පහසුකම් ප්‍රමාණයක් ඇතිව ඉදිකෙරෙනවා. එහෙයින් පාසල් සිසුන් වැඩි සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබා ගැනීමට මෙයින් අවස්ථාව ලැබෙනවා. සිසු දරුදරයන් උදෑසනින්ම සිය ගම්බිම්වලින් පාසල් කරා ප්‍රවාහනය කිරීමද නැවත ආරක්ෂිතව ගම්බිම් වෙත රැගෙන ඒමටද නොමිලේ බස් රථ ප්‍රවාහන සේවයක් ව්‍යාපෘතියේ දායකත්වයෙන් ක්‍රියාත්මක වෙනවා. ජලපෝෂක ප්‍රදේශයන්හි වනවගාව ව්‍යාප්ත කළාසේම අනෙකුත් කෘෂිභෝග වගාවන්ද ඇති කරලීමේ අරමුණෙන් මෙම ව්‍යාපෘතියට අයත් ස්ථාන ගණනාවකට පැලතවාන් රෝපණය කර එම පැලතවාන්වල අධීක්ෂණය සඳහා යොදවා ඇති නිලධාරීන් මගින් ඒ ඒ ප්‍රදේශ සඳහා උචිත ශාක වර්ග සහ ඉතා දුර්ලභ ඖෂධ පැලෑටිද සරු අස්වැන්නක් ලබාගත හැකි කෘෂිභෝග වර්ගද ව්‍යාපෘතිය මගින් ලබා දෙනවා. න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු වැඩසටහන් ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් තුළින් වැඩි අස්වනු ලබා දෙන නව භෝග වර්ගද නව කෘෂි තාක්ෂණය මෙන්ම පසු අස්වනු තාක්ෂණයද ගොවීන්ට මෙයින් හඳුන්වා දෙනු ලබනවා. ගුරුවල ප්‍රදේශයේ ආරම්භ කර ඇති ගොවිපලෙන් ගොවි ජනතාවට අවශ්‍ය පැල සහ බීජ වර්ග ලබා දීමට මෙන්ම කෘෂිකාර්මික උපදෙස් නව තාක්ෂණ භාවිතය සහ ප්‍රායෝගික පුහුණුව ලබා දෙන වැඩසටහන්ද ව්‍යාපෘතිය මගින් ක්‍රියාවට නැංවෙනවා. සත්ව නිෂ්පාදන වැඩපිළිවෙලක් කෙරෙහි ජනපදිකයින් යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ඒ සඳහා නව තාක්ෂණ දැනුම පශු වෛද්‍ය පහසුකම් මෙන්ම ගොවින්ගේ පශු සම්පත් මිලදී ගැනීමේ විධිමත් සහ ක්‍රමවත් ක්‍රමවේදයන්ද ක්‍රියාත්මක කෙරෙනවා. ජනපදකයින්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමේ අරමුණෙන් ඔවුන්ට යහපත් ආර්ථික තත්ත්වයක් අත්කරලීමට පියවර ගනිමින් කාර්මික තාක්ෂණික ව්‍යාපාරික කටයුතු පිළිබඳව පාඨමාලාවන් මෙන්ම විවිධ ස්වයන් රැකියා පුහුණු වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අතර කාන්තා අත්බෑග් නිෂ්පාදනය සහ කාන්තා පාවාහන් නිෂ්පාදනය සාර්ථක ක්‍රියාවට නැගෙනවා. දඹුල්ල, සීගිරිය, වස්ගමුව, පොළොන්නරුව වැනි සංචාරක කලාපයන් පිහිටුවා ඇත්තේද මෙම ජනපදවලට නුදුරින්ම වීම විශේෂත්වයක්. බතික් නිර්මාණය පිළිබඳව මනා පුහුණුවක් ලබා දී කාන්තාවන් බතික් නිෂ්පාදන කෙරෙහි යොමු කරන්නේද සංචාරක වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් මෙන්ම වෙළඳපොළ කටයුතු හඳුන්වා දීමද ව්‍යාපෘතිය මගින් සිදුවෙනවා. ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සමග එක්ව මැණික් කපා හැඩදැමීම සහ සැකසීම පිළිබඳව පාඨමාලාවක් කෙරෙනවා. අනාදිමත් කාලයක සිට මැණික් සඳහා කීර්තියක් මෙහි තිබෙන හේයින් මෙයින් නව රැකියා අවස්ථා ඇතිකර ගැනීමට ව්‍යාපෘතිය බලාපොරොත්තු වෙනවා. වෘත්තීය පුහුණු අධිකාරිය වැනි ආයතනවල දායකත්වයෙන් තරුණ තරුණයන් උදෙසා විවිධ තාක්ෂණ පාඨමාලාවන් රැසක් හඳුන්වා දී ඇති අතර එයින් ජාත්‍යන්තර පිළිගත් සහතික ලැබෙනවා. මෙම පාඨමාලාවන් සඳහා පාඨමාලා ගාස්තු දරන්නේද ව්‍යාපෘතිය විසිනි. නව රැකියා අවස්ථාවන් සහ නව ආදායම් උත්පාදන ක්‍රමවේදයන් මතුකර ගැනීමත් ඒ තුළින්
ජනපදිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමත් මෙයින් බලාපොරොත්තු වෙනවා. මොරගහ කන්ද කළුගඟ සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මැදිරිගිරියේද නව ජනපදයක් ඉදිවෙමින් තිබෙනවා. කවුඩුල්ල ජලාශයෙන් නිකුත් වන ජලය ඔවුන්ගේ ජන ජීවිතය සරු කරවන්නට බෙහෙවින්ම උපකාරවනු ඇත. මැදිරිගිරිය පරිපාලන නගරයේ ඉලක්ක කර ගනිමින් ඉදිවන කිලෝමීටර් 25ක් දුර මැදිරිගිරිය කන්තලේ මහා මාර්ගයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මහා වන සම්පතක් වූ කවුඩුල්ල අභය භූමියත් සෝමාවතිය අභය භූමියත් අතර වූ කිලෝමීටර් 8ක කොටසින් සොබාධාමට සහ ඒ තුළ වෙසෙන සත්ව ගහණයට අවහිර නොවන පරිදි නව තාක්ෂණය අනුව ගුවන් පාලම් කිහිපයක් උපයෝගී කරගෙන පරිසර හිතකාමී ලෙස මාර්ගය ඉදිකිරීම මෙහි මූලික සැලසුමයි. මහා වන සම්පතක් වූ අභය භූමීන් අතර වූ කිලෝමීටර් 8ක කොටසින් මෙම මහා මාර්ගය කන්තලේ ත්‍රිකුණාමලේ මාර්ගයට එක්වෙන බැවින් ත්‍රිකුණාමලේ වරාය දක්වා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට මෙයින් හැකියාව ලැබෙනවා. අනාගතයේදී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කර්මාන්ත පුරවරයක් මැදිරිගිරියේ ස්ථාපනය කිරීමට යෝජිතයි. එකී කර්මාන්ත පුරවරය ඉලක්ක කර ගනිමින් සිදු කරන සුවිසල් සංවර්ධන කාර්යයන් සමග මෙම මාර්ගය ඉදිබෙමින් ප්‍රධාන පළාත් කීපයකටම යටිතල සහ ගමනාගමන පහසුකම් උදාවනු ඇති. මැදිරිගිරිය කන්තලේ මාර්ගය අභය භූමී සමග බැඳෙන සංචාරක පුරවරය නව ජනපදකීන්ගේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය වර්ධනයට ඉවහල් වන සංචාරක කර්මාන්තයට මනා පිටුවහලක් ලබනු ඇත. මැදිරිගිරිය සංචාරක සහ ආර්ථික කලාපයක් මෙන්ම යලමහ දෙකන්නේ වගාවට යෝග්‍ය සංවර්ධන භූමියක් වනු ඇත. මොරගහ කන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ගම්බිම් අහිමි වන ජනතාවගෙන් ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන පිරිස් සහ පොළොන්නරුව සහ මැදිරිගිරිය ප්‍රදේශවල නිවාස ඉඩකඩම් නොමැති පිරිස් මෙහි පදිංචි කිරීමට නියමිතය. කවුඩුල්ල මැදිරිගිරිය පරිපාලන නගරය කඩිනමින් ඉදිබෙමින් පවතිනවා. එහි මංමාවත් කාර්යාල, පාසල්, රෝහල් ඇතුළු නව ජනපදයන්ට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ඇතිකිරීම ව්‍යාපෘතිය අරමුණයි. ඒ තුළින් කෘෂිකාර්මික, කාර්මික සහ සංචාරක ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා සුලභ වෙනු ඇත. මෙම සුවිසල් නව ජලාශ තුළින් ගලා යන දියවරෙන් එදා රජ දවස බැඳි වැව්ද පෝෂණය ලබයි. ජලයෙන් පිරුණු වැව් මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ නියත වර්ධනයක් ඇති කරයි. එහෙයින් ජනපදිකයින්ට අවශ්‍ය මත්ස්‍ය අභිනන පද්ධති ඉදිකිරීම අවසන් කර මත්ස්‍ය නිෂ්පාදන පුළුල් කිරීම ව්‍යාපෘතියේ බලාපොරොත්තුවයි. මාතලේ, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල හෙක්ටයර් 82,000ක බිම් ප්‍රමාණයකට තිරසාරව දියවර සපයා යල මහ දෙකන්නේම වගා කළ හැකි පරිදි නිසි ජල කළමනාකරණයන් කිරීමටත් අලුතින්ම ඉඩම් හෙක්ටයර් 5,000ක වපසරියක් යල මහ දෙකන්නේම වගා කිරීමට හැකි පරිදි ජල කළමනාකරණය ලබා දීමටත් එමෙන්ම පිරිසිදු පානීය ජල සැපයුම් පද්ධතියක් ස්ථාපනය කිරීමත් ව්‍යාපෘතියේ මූලික සැලසුම් අතර වෙනවා. මෙම සැලසුම් ක්‍රියාවට නැංවීම තුළින් රජරට ජනතාව පීඩාවට පත්වෙන වකුගඩු රෝගය නිවාරණය කිරීමත් අදාළ දිස්ත්‍රික්කයන්හි පවුල් 130,000ක ජනතාවට ස්ථීරසාර ආර්ථිකයක් සහ සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් ඒකාන්තයෙන්ම අයත් වෙනු ඇත. පරපුරක් දුටු ආශ්චර්යයේ සිහිනය මොරගහ කන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය නිසරු බිම් සරු කරමින් දැවෙන තැවෙන සිත් සනසාලමින් සමෘද්ධිමත් තිරසාර අනාගතයක් වෙත රැගෙන යනු නියතයි.